අපි දේශපාල පක්ෂයක් විදියට විශාල ජයග්‍රහණ ලැබපු දේශපාල පක්ෂයක්. ඒ වගේම තමයි මගේ ආදරය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මිත්‍රවරුනි, අපි හැම තිස්සෙම මේ රටට ගැළපෙන සහ රට ගැන හිතලා දේශපාලන තීන්දුව తీරන ගත්තු දේශපාලන බලවේගයක්. අපි අභියෝග වලට මුහුණ දීලා තියෙනවා. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙරටේ ජනාධිපතිවරයා බවට පත් වෙනකොට එතනින් ආපස්සට හැම දේශපාලන පක්ෂයක්ම අපේ හැමදෙරුවනේ බලයට ආවේ සාමය ගේන්නම් කියලා. සාමය ඇති කරන්නම් කියලා. යුද්ධය අවසන් කරන්නම් කියලා. හැබැයි කරගන්න බැරි වුණා. සමහර දේශපාලන පක්ෂයේ යුද්ධේ වවාගෙන කෑවා. මොකද ඒ අයගේ පැවැත්ම තිබ්බේ යුද්ධ තියෙන තාක්කල් පමණක් කියන එක ඒ අය විශ්වාස කරපු නිසා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අභියෝගයට මුහුණ දුන්නා. අපි ජයග්‍රහණය කරා. මේ රට දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට පත් වෙලා තිබ්බේ. මායිම් ගම්මාන වල ජීවත් වෙච්ච ජනතාවක් අපේ රටේ හිටියා. හැබැයි දැන් මහින්ද රාජපක්ෂ යුගයේ ඒ ග්‍රාමීය ආර්ථිකය නංවාලන්න ගම හදන සටනට නායකත්වය දුන්නා. ගමේ පාර හැදුනා, ඇලවේලි ටික හැදුනා, කෘෂිකර්මාන්තය හැදුනා. දැන් මීරිගම ආසනේ ගම්පහ දිස්ත්‍රික්කේ වුණත්, බස්සැනේ පළාතේ වුණත්, එහා මායිම වුණත් ගම්මානයක් දුප්පත් ගමක් විදිහට හඳුන්වලා තිබ්බේ. වතු පිටි තියෙන කිහිප දෙනෙක් හිටියා. හැබැයි යටිදල පහසුකම් වලින් දියුණු නැති, විදුලිය නැති ගමක් වත් මායිම් ගමක් නැත්තම් බස්සැනේ පළාතේ එහා කොනේ එපිටසර ගමක් විදිහට තිබ්බේ. මේ தத்துவයේ ක්‍රමක්‍රමයෙන් වෙනස් කරන්න එදා අපේ ආණ්ඩුවට හැකියාව ලැබුණා. අපිව පරාජය කෙරුවා. අපිව පරාජය කර අපව බෙදලා අපේ පක්ෂය එදා දෙකට කැඩුවා. බටහිර වශයෙන්ුත් ජාතික ජාත්‍යන්තර වශයෙන් ක්‍රමාන්තයක් ක්‍රියාත්මක වුණා කියන එක අපි අමුතුවෙන් ඔබට මතක් කරන්න අවශ්‍ය නැහැ. ඒ බෙදුවේ අපි නියෝජනය කරපු දේශපාලන පක්ෂයේ ලේකම්වරයා නෙවෙයි. ඒ බෙදුවේ අපි ඔබ අප නියෝජනය කරපු දේශපාලන කඳවුර එතැයි මේ රට ආදරය කරන දේශපාලන කඳවුර, වාමාංශික දේශපාලන කඳවුර, මේ රටේ ආගම දහම සංස්කෘතිය රකින්න නිරන්තරයෙන් සටන් කරපු දේශපාලන කඳවුර. මේ වැඩිහිටියන්ට මතක ඇති, ඒ බෙදීමත් දෙක්ක අපේ රටේ දේශපාලනික සංස්කෘතිය වගේම රටේ සංස්කෘතිය ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. අපි බටහිරකරණය වෙනුවට අපි නවීකරණය වෙනුවට බටහිරකරණය වෙන්න පටන් ගත්තා. ඒ තුල අපිට ආර්ථික වර්ධනයක් ඇති වුණෙත් නැහැ. සමාජ වශයෙන් පිරිහුණා. අනිත් පැත්තේ පාසිකුරුදා ප්‍රහාරය පහර එල්ල වුණා. ක්‍රස්තබිය නැතිවෙච්ච රටේ අම්මා තාත්තා ආයේ පාසල රකින්න යන්න වුණා දරුවා වෙනුවෙන්. 2019 ගොඩ අපි මහත්තයා බාරගත්තා. ඒ මහින්ද මහත්තයා බාර දීපු රට නෙවෙයි. වැටිච්ච රට බාර ගන්න උනේ. ඒ බාරගත්තු රටෙත් අපි නොසිතූ විදිහට COVID-19 වසංගතය ආවා. ඒ අභියෝගයටත් අපි මුහුණ දුන්නා. ජීවිත බේරගත්තා. අරගලයක් ආවා. යහපාල ආණ්ඩුවෙන් සාම්පූර් බලාගාරයත් උමාවයත් වෙලාවට අවසන් කළ තිබ්බනම් අපේ හාමුදුරුවනේ ගෝඨාභයගේ ආණ්ඩුවට විදුලි බල ප්‍රශ්නයකට මූණ පාන සිද්ධ වෙන්නේ නැහැ. විදුලි උත්පාදනයක් සිද්ධ කෙරුවේ නැහැ. ඒ අවසානයෙන් ඒක කඩන් වටනේ ගෝඨාභය මහත්තයාගේ ඇඟ උඩට. හැබැයි අරගල කරා. අපි ජනතාවගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ නොවුණත් අපි ජනතාවට පහර දීලා මරලා ආණ්ඩු බලය අල්ලන් ඉන්න දේශපාලන බලවේගයක් නෙවෙයි. අපිට මතක ඉතිහාසයේ ප්‍රේමදාස ආණ්ඩුවේ 60,000ක් තරුණයෝ ඝාතනය කළ ජීවිපෙගේ තරුණයෝ ඝාතනය කළ තමයි එදා UMP ආණ්ඩු අල්ලගෙන හිටියේ. එදා UMP ආණ්ඩු අල්ලන් හිටියා වගේ අපිටත් තිබ්බ අල්ලගෙන ඉන්න නෑ. අපි විශ්වාස කරා මෙරටේ රාජ්‍ය ආරක්ෂා වෙන්න ඕනේ. ආණ්ඩු වැටෙනවා, ආණ්ඩු පිහිටනවා. මේ රාජ්‍ය ආරක්ෂා වෙන්න ඕනේ. ඒ රාජ්‍ය ආරක්ෂා කරන දැන් අපි කටයුතු කරුවා. අපි පාර්ලිමේන්තුව රණවීර වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපත් කරගත්තා. අපි අදන් ප්‍රතිපත්ති මේ වශයෙන් හාස්පති වෙනස්. අපි දේශීයත්වය අගය කරනවා. එතුමා බටහිරකරණය කරනවා. අපි රාජ්‍ය සම්පත් දියුණු කරන්න ඕනේ, ආයෝජන ගේන්න ඕනේ. හැබැයි සම්පත රකින්න ඕනේ කියලා කියනවා. එතුමා ඒක පෞද්ගලීකරණය කරන්න ඕනේ කියලා කියනවා. අපි වැවයි පන්සලයි කේන්ද්‍ර කරගෙන, වැවයි දාගැබයි කේන්ද්‍ර කරගෙන අපි සංවර්ධනය කරන්න අපි හැමදෙරුවනේ. අපි වර්තමානයේ එහෙම ප්‍රතිපත්තියක් අපි දකින්නේ නැහැ. හැබැයි ඒ දේශපාලනික වශයෙන් කෙතරම් වෙනස් ප්‍රතිපත්ති තිබ්බත් රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා, කියන්නේ ආණ්ඩුව නෙවෙයි රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව හදන්න පුළුවන් ඕන වෙලාවක අපි හැදුවේ ආණ්ඩුවක්. පාණ්ඩුවගේ තමයි ඉතින්.
හැබැයි අපි ආණ්ඩු හදන්න පුළුවන් අපේ රාජ්‍ය කඩන්වට එන්න දෙන්න බෑ. එහෙනම් අපි රාජ්‍ය ආරක්ෂා කරන්න තීන්දුව ගත්තා. ඒ වගේම තමයි අපි ඒ ආණ්ඩුව වැටෙන්න දුන්නෙත් නැහැ. මැතිවරණේ තාක්කල් අපි තීන්දුවක් ගන්න තාක්කල් වැටෙන්න දෙන්නෙත් නැහැ. ඒක ජනාධිපතිවරයෝ පාර්ලිමේන්තු මැතිවරයෝ අපි ගන්න දේශපාලන තීන්දුවක්වත් තීරණය කරන්න පුළුවන්. අපි අපි අදටත් විශ්වාස කරනවා මගේ ආදරේ අම්මේ තාත්තේ ඉදිරි අපි හදන ආණ්ඩුවක් තුල මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ගොවිය දිවර කම්කරු අපි ආරක්ෂා කරන්න ඕනේ. රාජ්‍ය සේවකයාට නිසි ගෞරවය දෙන්න ඕනේ. ගෞරවයන්ට සේවයක් බවට පත් කරන්න ඕනේ. ඒකට තාක්ෂණය බද්ධ කරලා රාජ්‍ය සේවකයාගේ වගේම ජනතාවට ඒ සේවාවන් ලබා ගැනීමට පහසු කරන්න ඕනේ අපි. ඒ තුල පමණයි මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කරන්න පුළුවන් කියන එකත් මගේ ආදරය අම්මේ තාත්තේ මම විශ්වාස කරනවා. රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක තාක්ෂණය බද්ධ කිරීම. ඒ තුල පමණයි මගේ ආදරය අම්මා තාත්තා අපේක්ෂා කරන සංවර්ධනය ඔබේ දුව දරුවා වෙනුවෙන් ඔබ අපේක්ෂා කරන සංවර්ධනය ළඟා කරගන්න පුළුවන්. මේ වැඩිහිටි අම්මලා තාත්තලා අපේක්ෂා කරන තමන්ගේ දරුවන්ට හොඳ ජීවිතයක්. ඔවුන්ගේ අධ්‍යාපනයට පුහුණුවට හැකියාවට සරිලන රැකියාවක්. තරුණයා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දාඩිය මහන්සියට සරිලන ආදායමක්. ඒ තමන්ගේ දාඩිය මහන්සියට සරිලන ආදායමක් උත්පාදනය කරන්න පුළුවන් ආර්ථිකයක් අපි රටේ හැදෙනවා. ඒ හදන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ගාව තියෙනවා. ඒක පාරම්පරික ගතානුගතික ක්‍රමවේදයන් වලට පමණක් සීමා වෙලා ක්‍රියාත්මක කරන්න බෑ කියන එකත් මම විශ්වාස කරනවා. අපි නවීකරණය වෙන්න ඕනේ. අපි නූතන ලෝකයක් දෙක්ක බද්ධ වෙන්න ඕනේ. නවීකරණය යනු බටහිරකරණය නොවේ. හැබැයි මේ රටේ තියෙන රාජ්‍ය සම්පත් අපි ආරක්ෂා කරන ගමන් විදේශ ආයෝජන හරහා ඒවා දියුණු කරන්න ඕනේ. ඒ තුල අලුත් ආයෝජකයෝ ආකර්ෂණය කළා නව රැකී ආරක්ෂා උත්පාදනය කරන්න පුළුවන් වැඩපිළිවෙළක් අපි ගාව තියෙනවා. ඒ හින්දා මගේ ආදරේ අම්මේ තාත්තේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ කියන්නේ හැමදෑම මේ රටේ ජනතාව දිහා කල්පනා කරලා රට ගැන හිතලා දේශපාලන තීන්දුව ගත්තේ. අපි එදා හොරා කිව්වා. රොලි වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලාම කිව්වා රාජපක්ෂලගේ අයිතු ලෙස උපයාගත්තු කිසිම ගිණුමක් ලෝකේ කිසිම රටක තියෙනවා කියලා සනාත කරගන්නවත් සාක්ෂියක්වත් එහෙම නැත්නම් ඒ පරීක්ෂණ වලින් ඔප්පුුනේ නැහැ කියලා. මෛත්‍රී ජනාධිපතිතුමාත් කියනවා. එදා අපිට මඩ ගැහුවා. ඔබට මතක ඇති 2015 අපේ ආණ්ඩුව වැටේන වට්ටන්න අපේ හන්න එක සටන් පාඩයක් උනේ රතුපස්වල සිද්ධිය. ඒකට සම්බන්ධ වෙච්ච රණවිරුවන් හිරේ දැම්මා. ඒ අය අධිකරණයේ නිදොස් කොට නිදහස් වුණා. එදත් උත්සාහ කරේ මොකද්ද? මේක අතරේ අර්බුදයක් හදන්න. රතුපස්වල සිද්ධිය කේන්ද්‍ර කරගෙන ඒ සිද්ධියක් එතන හදලා සමහර දේශපාලන පක්ෂ ඒ පක්ෂේ සමාජිකෝ ඒවට ඉදිරිපත් වෙලා සිදුවීමක් ගොඩනගලා ඒ පක්ෂේ නියෝජනයක නීතිඥවරයෙකුට උසාවි ගිහිල්ලා ඒක දේශපාලනීකරණය කරුවා. ඒ තුල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අසාධාරණ ඡන්ද අඩුවෙන්නේ නැති. මේ අසාධාරණ උනේ මේ රටේ ජනතාවට. මොකද හැම දෙයක්ම දේශපාලනික වශයෙන් තමන්ගේ වාසිය අත් කරගන්න සමහර දේශපාලන පක්ෂ මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය වගේම තරුණ පරම්පරාව මෙහෙවන්න උත්සාහ කරනවා. අපි අරගලෙත් දැක්කේ ඒ දේ. අරගලේ කෝකිලා මන්දිතුමියගේ මේ දිනේෂ්ලායි ගෙවල් ගිනි තිබ්බා. ගිනි තියලා හිතුවා කෝකිලා මන්දිතුමිය දිනේෂ්ලා ප්‍රසන්නලා මේ අය පස්සට එයි කියලා ආයේ. දේශපාලනික වශයෙන් නෑ. එයා තවත් ශක්තිමත් ඔබතුම උන්වහන්සේලා කේක රාශි වුණා. මේක තමයි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණත් දෙක තියෙන ශක්තිය මගේ ආදරය අම්මේ තාත්තේ. මම ඊට වඩා කාලය ගන්නේ නැහැ. අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ තව රැස්වීමක් අපේ නායක හාමුදුරුවෝ මට යන්න තියෙනවා. ඒ වගේම අයිසූතිමන්ත කෝකිලා මන්ත්‍රීතුමියට. කෝකිලා මන්ත්‍රීතුමිය ඉතාමත් දක්ෂ විදියට මේ ආසනයේ කටයුතු මෙහෙවනවා. පක්ෂ ජාතික සංවිධායකවරයා විදියට මට විශාල හයියක්. විශේෂම කාන්තා සංවිධානයේට මහ දැවැන්ත නායකත්වයක් දෙනවා. ඒ හින්දා තමයි අද මේ රැස්වීමට බහුතරයක් සම්බන්ධලා ඉන්නේ කාන්තාව. එම නේද? එද අපි කෝකිලා මන්ත්‍රීතුමියට වගකීමක් දීලා තියෙනවා. මම පක්ෂ ජාතික සංවිධායකවරයා විදියටත් පක්ෂයක් විදියට කෝකිලා මන්ත්‍රීතුමියට වගකීමක් දීලා තියෙනවා. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණේ අපිට හැම දිස්ත්‍රික්කෙම කාන්තා අපේක්ෂිකාවක් ජයග්‍රහණය කළ දෙන්න කියන වගකීමත් අපි කෝකිලා මන්ත්‍රීතුමියට බාර දීලා තියෙනවා. දිමීරිගම නන්දල මාමලගෙනුත් මං ඉල්ලනවා කෝකිලා අක්කඩේ සහයෝගය දෙන්න. මේ ආසනේ විතරක් නෙමෙයි මේ දිස්ත්‍රික් විතරක් නෙමෙයි අනිත් පළාත්වල අපි දාන කාන්ත අපේක්ෂකියෝ අපේක්ෂිකාවන් ජයග්‍රහණය කරවල දෙන්න. ඊට අද ඔබ තම උන්නාසලට මම ආරාධනා කරනවා මේ පණිවිඩය ගෙනියන්න. සමහරලාට සමහර අම්මලා තාත්තලා තවම හිතේ දෙගඩියාවෙන් ඇති වෙච්ච සිදුවීම් එක්ක. අපිට ඒකට අමනාප නැහැ. අපි දන්නවා. ඒ දෙගඩියාව සාධාරණයි.
ඒ කාංසාව සාධාරණයි. ඒ දුක තරහ සාධාරණයි. තමන් දුක් වෙන්නේ තරහ වෙන්නේ තමන් වැඩිම ආදරය කරන අයත් එක්ක. තමන් වැඩිම ආදරය කරන දේශපාලන පක්ෂයක තමයි හිතමනාප වෙන්නේ. යම් අතපසු වීමක් වුණාම. ඉතින් අපි අතපසු වීම අපි හදාගමු. ඒ අතපසු වීම අපි හදාගමු. මගේ ගෙදර අහන් ඉන්න මගේ ආදරේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරී නංගි මල්ලිට කියන්නේ හිතේ සංකාව දුක අපි බෙදාගමු. අපි මේ වැරදි හදාගෙන අපි අලුත් වැඩපිළිවෙලක් එක්ක නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදියට එළඹෙන ඕනෑම මැතිවරණයකදී මගේ ආදරේ අම්මේ තාත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට අපි කටයුතු කරමු කියන ආරාධනාවක් කරමින් ඔබ සිරු දෙනා සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමින් මානෙරනවා.